සුවහස්නදවත් ගැහෙනාරාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට අද මුළු රට එක මිටකට ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේදී පැවති ජනරැලියේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රට අනුරට යන තේමාවෙන් සංවිධානය කර තිබූ ජනරැලියේදී ජාතික ජනබල වේගයේ නියෝජිතයින් අදහස් දැක්වුවා. පෝට්ටුවේ ඊළඟ අපේක්ෂකයා කවුද? සජිත්. අන්න පෝට්ටුවේ ලොකුම දෙවෙනි කණ්ඩායම ඉන්නේ සජිත් ළඟ. පෝට්ටුවේ සභාපති ජිම්පප්පා. අන්න සජිත් ළඟ. පෝට්ටුවේ භාණ්ඩාගාධික. අන්න සජිත් ළඟ. අන්න ඔක්කොම සජිත් ළඟ. සජිත්ට ඡන්ද දෙනවා කියන්නේ වදින්නේ පෝට්ටුවට. මේ පාර්ලිමේන්තුව අයින් කරන්න ඕන. අයින් කරලා වැදගත් මිනිස්සුන්ගෙන්, අවංකභාවය තියෙන මිනිස්සුන්ගෙන්, අදූෂිත මිනිස්සුන්ගෙන්, ඒ විෂය පිළිබඳ අවබෝධයක් තියෙන මිනිස්සුන්ගෙන්, වැඩේ කරන්න දක්ෂතාවය තියෙන මිනිස්සුන්ගෙන්, අරමුණ සහිත වැඩේ අවසන් නොකරන මිනිස්සුන්ගෙන් හදන්න ඕන ආණ්ඩුවක්. අන්න මහාචන්දෙන් පස්සේ හදමු ආණ්ඩුව. ඉස්සෙල්ලාම රස් කරන කැබිනට් මණ්ඩලය එකින් එක තීන්දුව ටික ගන්න යනවා. මෙච්චර කල් ආණ්ඩුව හැදුනේ ආණ්ඩුවේ තියෙන දේවල් ඒගොල්ලෝ බදා ගන්න, බෙදාගෙන බදාගෙන ඉන්නේ ඒගොල්ලෝ. හැබැයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ අපි හදන ආණ්ඩුව බදා ගන්න ආණ්ඩුව නෙවෙයි, අත්තරින ආණ්ඩුව. මේ අතර රට අනුරට යන තේමාවෙන් සංවිධානය කෙරුණු තවත් ජනරැලියක් පන්නලදී පැවැත්තුණා. ජාතික කියන වචනට ඇත්ත අර්ථය කවදා හරි මේ රටේ ස්ථාපිත කරන්න ඕන. ජාතික කියන්නේ එක් ජන කොට්ටාසයට අනන්‍යතාවයක් නෙවෙයි. ඒක ලාංකේය ජාතියේ අනන්‍යතාවයේ ජාතික. එනිසා අපි මොකද කරේ? ඉතාමත් අසීරු වෙලාත් අපි කිව්වා මේක තමයි අපේ ප්‍රාර්ථනය. ජාතික රාජ්‍ය, ජාතිය ගොඩනැගීම. බෙදුණු ජාතිය වෙනුවට එකතුණු ජාතියක්, හුදකලා වෙනු ප්‍රාදේශීය වාදය වෙනුවට එක ජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීම. එය ගැළපෙනම නම සහ එයාද ජයග්‍රහයිම දේශපාලන සන්නාමය තමයි ජාතික ජනබල වේගය. අද රටට අවශ්‍ය වෙන්නේ ජාතික සමගියේ දේශපාලන ව්‍යාපෘතිය. ඒක තමයි ජාතික ජනබල වේග නියෝජනය කරන්න. බෙදිලා ආණ්ඩු හදපු රටේ, බෙදිලා සටන් කරපු රටේ, බෙදිලා අයිතීන් ඉල්ලපු රටේ එකට එකතු වෙලා අද ජාතික ජනබල වේගය ආණ්ඩු හදමු කියලා මැදිහත් වෙලා තිබෙනවා. ඒක විශේෂ ජයග්‍රහණයක්.